බන්දස් 18 19 20 21 අවුරුදු 4 ඇනලයිස් කරන තමයි මේ 22 පේපර් එකේ තියෙන මේ කොහොමද දෙන්න පුළුවන් කියන එක අපි සාරාංශ කරලා තියෙන්නේ. හරි හොඳ මතක තියාගන්න ඕනේ මුලිකව මේක ඇනලයිස් එකක් නැතුව ඩිසිෂන් එකක් නෙමෙයි. බල වැඩිපුරට කරන ප්‍රශ්න වලට. හරි මේක මම මෙතන කියන්නේ නිකන් ඉන්නේ අදම වැඩක් කරන්න යනවා 15 to 15 කියලා පොඩි වැඩක්. විශේෂ වීඩියෝ එකක් අරගෙන ආවේ 2022 ප්‍රශ්න පත්‍රය මොනවා වගේ වේද? අනිත් එක දැන් පුළුවන් ආකෘති මොනවා වගේ වේද? අන්න ඒකට පැහැදිලි කිරීමක් කරන්න තමයි අද මේ වීඩියෝ එකක් තියෙන්නේ. මේ මුලින්ම කියන්න වීඩියෝ එක වැදගත් වෙන්නේ මේ පාර විභාග ලියන්නේ 2022 අවුරුද්ද විභාග ලියන ළමයින්ට විතරයි. ඒකෙත් බයෝමැත්ස් කරන කෙමිස්ට්‍රි විෂය හදාන ළමයින්ට විතරයි. හරි? ඔක්කොම වලින් කියන්න ඕනේ මේක ගෙසින් එකක් නෙමෙයි. හරි ගෙසින් කරනවා කියලා කියන්නේ නිකන් ඔය හිතන එකක් කියනවා වගේ වැඩක් ගෙසින් කරනවා කියලා කියන්නේ. ඔය ගෙසින් ගැන හරි ආවෝදයක් තියෙනවා මේ ගිය පරිභාගිකව තමයි. හරි ගොඩක් ඔය විශ්වක ගෙසින් දුන්නා. මේ ගෙසින් සෑහෙන අසාර්ථකයි. හරි ගෙසින් සෑහෙන අසාර්ථකයි. ගෙසින් කරන එක ඇනලයිස් එකක්. ඇනලයිස් එකක් කියලා කියන්නේ මේ ස්ක්‍රීන් එකේ පේන්න තියෙනවා. මම 2018 19 20 21 අවුරුදු 4 ඇනලයිස් කරන තමයි මේ 22 පේපර් එකේ තියෙන මේ කොහොමද දෙන්න පුළුවන් කියන එක අපි සාරාංශගත කරලා තියෙනවා. හරි හොඳට මතක තියාගන්න ඕනේ මුලිකව මේක ඇනලයිස් එකක් නැතුව ඩිසිෂන් එකක් නෙමෙයි. හරි ඒ තරම් නෙමෙයි වැඩ ගොඩකට තමයි වීඩියෝ එකක් ගත්තේ. මුලින්ම අපි මම මේ පැහැදිලි කරනවා 2022 පේපර් එක මොන වගේ වෙන්න පුළුවන්ද කියලා ආකෘතිය. හරි මේ වගේ වෙන්න පුළුවන් කියලා ආකෘතිය මම පැහැදිලි කරනවා. ඒ වගේ විශේෂයෙන් මෙතන සඳහන් කරලා තියෙනවා මේ බාර වැඩිපුරෙන්න පුළුවන් සම්භාවිතා තියෙන ප්‍රශ්න. හරි ඒ වගේ ඉඳන් ඉපා මේක තමයි පේපර් එක කියලා හිතෙන්න බෑනේ. හරි මම මේ අවධානය යොමු කරලා තියෙන්නේ මේ පාර වැඩිපුරෙන්න පුළුවන් ප්‍රශ්න වලට. හරි ඒක මම මෙහෙම කියන එකක් ඉන්නේ අදම වැඩක් පටන් ගන්නවා 15 to 15 කියලා පොඩි වැඩක්. 15 to 15 කියලා පොඩි වැඩක් පටන් ගන්නවා. වැඩක් කියලා කියන්නේ දැන් මේක අපි මේ වැඩේ පටන් ගන්න දෙසැම්බර් 15 වෙනිදා. දෙසැම්බර් ඉඳන් ජනවාරි වෙනකන් තමයි වැඩේ යන්නේ. දෙසැම්බර් 15 ඉඳන් ජනවාරි 15 දක්වා මේ විශේෂ වැඩක්. වැඩක් කියලා කියන්නේ මේ තම මෙතන හදලා තියෙනවානේ 22 පේපර් එක මොන වගේ ආකෘතියක් වෙන්න පුළුවන්ද කියලා. අනේ ආකෘතියට අදාළව උදාහරණයක් බලන්න පස්සේ එන්න පුළුවන් මේ පාර හයිඩ්‍රජන් ද ඔයසෝස් නියෝජන වටනවානේ. ඒක එහෙම එන්න පුළුවන් නම් මොනවාද ඒකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න. අනේ ඒකට ගැළපෙන්න මම හදපු ප්‍රශ්න ටිකක්. මම නිර්මාණ කරන ප්‍රශ්න එක්ක සාකච්ඡා කරනවා. හරි මම වීඩියෝ එක පටන් ගන්න කලින් මේ වෙන මේ වැඩේ වෙන විදිහ පැහැදිලි කරලා ඉන්නවා. ඊට පස්සේ මම පැහැදිලි කරනවා මේ ආකෘතිය කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේක ගොඩක් වටින වීඩියෝ එකක්. හරි නේද හොඳ අවධානයෙන් මුලින් ඉඳලා අගටම හොඳ අවධානයෙන් අහගන්න. හරි මුලින්ම මේ වැඩේ ඉඳලා පැහැදිලි කරන්න මේ මම එක මේ මුළු ලංකාවම ළමයි ටාගට් කරගෙන වැඩක් කරනවා මේ ඔන්ලයින් වත් මේක කරන්න කොට තමයි අංගෙද පොඩි වැඩක් දෙන්න හැදුවා මේ අපේ වීඩියෝ එක අවසානයේ මේ ප්‍රසති වීඩියෝ එකේ මේ යටි බලන්න මේ කමෙන්ට් සෙක්ෂන් එකේ බලන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න මේ අපි දාලා තියෙන ගෲප් එක ලින්ක් එකක්. හරි ගෲප් එකේ ලින්ක් එකක් දාලා තිනවා. ඔබලට කරන්න තියෙන්නේ ගෲප් එකේ ලින්ක් එකේ ගෲප් එකට ජොයින් වෙන්න. හරි ගෲප් එකට ජොයින් වෙන්න. එතකොට මේ අදාළ ආකෘතියට අදාළව අදාළ ආකෘතියට අදාළව උදාහරණයක් දැන් බලන්න ප්‍රශ්නේ මේ පාර එන්න දින මේ වගේ ප්‍රශ්න අහන්න බුණ අපි අහන්න බුණ ප්‍රශ්න අදාළව හදපු ප්‍රශ්න මේක පිළිවෙල නෙමෙයි අද ප්‍රශ්න මගේ ගෲප් එකට දාන්න. ප්‍රශ්න ගෲප් එකට දාන්න. හරි ඒ කියන්නේ ඒක පාස් මෙම්බර් නෙමෙයි මම අද ප්‍රශ්නේ අනුමාන ප්‍රශ්නයක් ඇනලයිස් කරන ප්‍රශ්න මම ගෲප් එකට දානවා. ඔගොල්ලෝ මොකද කරන්න ඕනේ ගෲප් එකේ ප්‍රශ්න දාන්න පස්සේ ඒ ප්‍රශ්න ගෲප් එකෙන් අරගෙන තනි කරන්න ඕනේ. පොඩි වෙලාවක් අරගෙන මේ කරලා මට එවන්න ඕනේ. හරි මට එවුවට පස්සේ මම ඒක හරි වැරදි බලලා ඔගලන්ට ලින්ක් එක දෙනවා. ලින්ක් එක YouTube ලින්ක් එක ආයෙ දෙනවා. ඒ ප්‍රශ්න ඉවරයි. පැහැදිලිද මම කියන්නේ? ඒ කියන්නේ ආව නම් මට ප්‍රශ්න දාන්න. ඒ දාන ප්‍රශ්න වලට කරලෙවනවා. අනික තව එව්වට පස්සේ ඒ ප්‍රශ්න වල විවරණේ දෙනවනේ. ඒ විවරණය මම ඔගලන්ට දෙනවා. ඒ විවරණය මොකද සාමාන්‍ය විවරණයක් නෙමෙයි. ඒක ප්‍රශ්න උත්තර විතරක් නෙමෙයි. ප්‍රශ්න උත්තරේ තමයි කොහොමද ප්‍රශ්න ගැදුවා කියලා
වර්ණාවලිය අතනදී විමෝචන වර්ණාවලිය කියලා විමෝචන වර්ණාවලිය ප්‍රශ්න කළොත් තමයි ප්‍රශ්න උත්තර ලියනවානේ මගේ වීඩියෝ එකේ මුළු විමෝචන වර්ණාවලිය පැහැදිලි කරනවා හේතුව අද මම අහන ප්‍රශ්නේ මම ආකෘතියක් මම ඉදිරිපත් කරන මම අහන ප්‍රශ්නේ හෝ ඒ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් එතන සමස්ත විමෝචන වර්ණාවලිය පැහැදිලි කරලා පස්සේ විමෝචන වර්ණාවලිය මොන જાති ප්‍රශ්නයක් වුණත් කමක් නැහැ අර ප්‍රේම ගහ මගේ ඇඩ්වයිස් එක 100%ක් සාර්ථක වෙනවා හරි බල අනුමානය සාර්ථක වෙනවා අනුමානය ආශ්‍රිත නිර්මාණ ප්‍රශ්න සාර්ථක වෙනවා හරි ඒකෙදි මට කරන්න වෙන විකල්ප විදිහක් නැහැ ඒක හොඳ විදිහ තමයි තීරණය කරේ ඔයාලට අද මෙච්චරයි හරි පහළ සෙන්ටර් පරි පහළින් පසන ළමයි ගන්න එක අමනාප වෙන්න බා මොකද මේ එකම ළමයි කොට අවශ්‍යයි මම දිගට බලගෙන උත්සාහ කරන එකයි පහළ සෙන්ටර් කලින් මේ ගෲප් එකට ජොයින් වෙන්න ඕනේ මම පළවෙනි ප්‍රශ්න දාලා පහළ සෙන්ටර්ට පහළ සෙන්ටර්ට ස්පොන් ප්‍රශ්න දානවා දවස් දෙකකින් දෙකකට වගේ ප්‍රශ්න වෙන්නේ දවස ගන්න උත්සාහ කරන දවස් දෙකකින් දෙකකට ප්‍රශ්න වෙන්නම් ඒ හැම වෙලාවෙම ප්‍රශ්නෙකටම ඔයගොල්ලෝ මට එව්වට පස්සේ නිකන් දාන්න නෑ ගෲප් එකට දාන්න නෑ වීඩියෝ එක මට එව්වට පස්සේ මම ඔයගොල්ලන්ට ප්‍රශ්න විවරණ දෙන්න හරි ඔන්න විතර දිගින් දිගටම ජනවාරි 15 වෙනකම් මේ වැඩේ නම් ඒ ජනවාරි 15 ඉවර වෙනකොට මගේ ඇනලයිස් එක අනුව නිර්මාණය කරලා තියෙන මේ සියලු ඇනලයිස් වලින් ගැලපෙන්න මම ප්‍රශ්න හදලා ඉවර කරලා තියෙනවා හරි එතකොට 15 to 15 plan එකට වැඩ කරොත් ඇනලයිස් එකට අදාළ ප්‍රශ්න සාකච්ඡා කරන ඊට අදාළව තියෙන සියලුම මතක් කරලා සාර්ථක ගමනක් යන්න පුළුවන් මේ පරිවර්තනයට ලොකු උදව්වක් වෙයි හරි එතන මේ වීඩියෝ එක අහන්න ඔයා මේ පරිවර්තනවලින් නම් නෙමෙයි නා ආ අඳුරන අයලක් කරලා ඉන්නවනම් මගිල බලන්න ඉන්නවනම් මේ පාර ප්‍රසන්න විද මේ පරිවර්තන මුහුණ දෙන දෙකේ වලට ගොඩක් වටින වීඩියෝ එකක් අනිවාර්යෙන්ම ඒක වලට බලන්න ෂෙයා කරලා දෙන්න හරි නේද හරි මම පොඩ්ඩක් පැහැදිලි කරන්න ඉන්න මේ කොහොමද මේ පරිවර්තන ප්‍රමාණය උනේ කියලා පරිවර්තන ගත්තා දවසේ මේ දීර්ඝවම ABC කියන පොඩස් තුනකින් ගියේ 2018 නේද මේ 2018 කියන්නේ ඕල් සිලබස් පේපර් එක 19 20 21 කියන සිලබස් පේපර් එක මම ප්‍රශ්නයක් ඔබෙන් එන්නට ගත්තා පැහැදිලි කරලා යන්න 2018 ඉඳන්ම දිගටම ආවේ ABC කියන ප්‍රශ්න තුනක් පරිවර්තන ඒකේ A සහ B පොඩස් වෙනස්ුන්නේ වෙනස්ුන්නේ කියලා එක දිගටම එක ප්‍රකාශ හයක සත්‍ය අසත්‍යය බලන්න නැත්තම් මූලද්‍රව්‍ය ටිකක් දීලා ඒ මූලද්‍රව්‍ය තෝරන ලියන්න නැත්තම් ඔය මේ ඒ වගේ ප්‍රශ්න තමයි දිගටම ආවේ හරි B කොටසත් ආවේ දිගටම තමයි B කොටසත් ආවේ ලොරිස් විප්ව සම්ප්‍රයුක්තව හැඩගුම් කරගෙන ඉතින් ඒක මම කියන්න දෙන්නේ ඔයගොල්ලෝ දන්නවනේ ඒක දිගටම එහෙම තමයි ආවේ මේ වෙනස් මේකට මට මේ C කොටස C කොටස C කොටසේ මේ සාමාන්‍යයෙන් අහුවේ 2018 වෙනකම් මොනවාද මොකද මොකරි ගුණ තුනක් දෙන්නක පිළිවෙලට බෙදගස්සන ඉතින් උදාහරණයක් 2018 යන අහලා තියෙන අයිටික ශක්තිය වැඩි වෙන පිළිවෙල විදුලි දා වැඩි වෙන පිළිවෙල ක්වොන්ටම් අත වැඩි වෙන පිළිවෙල අනේකට ශ්‍රේණියක් පහළ දෙන්නේ දැසබද 2019 යනකොට මොකට කොට වෙනස් කරලා තිබ්බා 2019 යනකොට මේ ක්වොන්ටම් අංක පස්සේ අඩු දෙන්නවා තිබ්බා සහ වෙනදේ ගුණ විචල ප්‍රශ්න 2018 යනකොට තිබ්බේ ඒ වගේ ප්‍රශ්න තහලා තිබ්බා හැබැයි ක්වොන්ටම් වගේ ප්‍රශ්න මේ ක්වොන්ටම් වගේ ගැන අලුතෙන් දාලා තිබ්බා ගුණ ගැන හරි ද්‍රවාංකයේ ස්ථායිතාව මාත්‍ර දිග වගේ හරි තිබ්බා හරි මම පොඩක් මේක වීඩියෝ එකක් කෙටි වෙන්න ඕනද එකකට පැහැදිලි කරනවා මම මේ PDF එකක් අර මතක ගෲප් එකට දාලා තියෙනවා PDF එක ගෲප් එකට දාලා තියෙනවා දැන්ට පොඩක් එකකට පැහැදිලි කරන්න නැත්නම් මේ වීඩියෝ එක මට මේක සම්පූර්ණ පැහැදිලි කිරීම මම පොඩ්ඩක් මේක හදන්න ගියා දවස් තුන හතරක් වීඩියෝ සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන්න කිව්වොත් මේ සම්පූර්ණ PDF එක මට බය 10 12ක වීඩියෝ කරන්න මුළුදු ඉච්චර එලව ගන්න බැරි නම් ඩක් ගන්න කියන්න මේක ඔයගලන්ට ගෲප් එකට දාලා තියන්න හරි අපි අපොඩ ඉස්සරහට 2020 පේපර් එකේ හරියට මේ දීර්ඝ ගුණය ගැන ප්‍රශ්න. මේක දීර්ඝ ගුණය වන්දන දිග වගේ ඒ හා සම්බන්ධ ප්‍රශ්නයක් අහලා තිබ්බේ. හරි. C කොටසේ අන්තිම ලස්සන ප්‍රශ්නය 2020 එකේ මේ ලේසර් ගම්මන E සමාන H මතකද බලන්න බලන්න හදුව සමීකරණය E සමාන H කියලා. අන්න ඒකේ අදම ගානක්. දැන් පොඩ බලන්නකෝ. පොඩ රටා බලන ඔස්සේ මේ 2019 2019 හන්දේම ක්වොන්ටම් අංක 2020 දීර්ඝ ගුණය 2020 එකේ ලේසර් හරි දැන් ඔය ඔබත් එක බලද්දී මේ පොඩ පේන තියෙනවා C කොටස බර වෙලා තියෙනවා මේ පළවෙනි පාඩමට හොදෙන්නේ පාඩම නේද පළවෙනි පාඩමට හොදෙන්නේ පාඩම බර වෙලා තියෙනවා ඒ හින්දා මම 2022 වර්ෂයේ මේ වගේ වෙන්න පුළුවන් කියලා උපකල්පනය කරා ඒ කොටස සාමාන්‍ය වශයෙන් අහන්න එක වාක්‍ය හයක් හරි වැරදි දාන්න හරි මූලද්‍රව්‍ය ටිකක් දුරලා ලියන්න හරි ඒ වගේ අර සාමාන්‍ය සාම්ප්‍රදායික ප්‍රශ්න තමයි ඒ කොටස අහන්න නියමිත සාමාන්‍ය එකම තමයි තියෙන්නේ වෙන විදිහ මෙච්චර දෙන්නුන පස්සේ B කොටසේ කොහොමද ලොරිස් විප්ව සම්ප්‍රයුක්ත විභව හැඩ කරන වැඩිය තමයි B කොටසේ නැන්නේ. අපිට C කොටසේ මේ ලොකු සැකයක් තියෙනවා ලොකු මේ විශ්වාසයක් තියෙනවා හයිඩ්‍රජන්ගේ හයිඩ්‍රජන්ගේ අවශෝෂණය මොකද වර්ණවලින් අතකද? මේ සැහැල කාලෙකින් මත ප්‍රශ්නයකට අහලා නැහැ. හරි.
සෑහෙන බලකින් වශයෙන් හරි නැති හින්දා මේ අර විශ්වාසයක් තියෙන මේ විමෝචන විශේෂ වර්ණන ලින් කියන්නේ මේ පාර හරි කියලා. හරි ඒ වගේම අහන්න පුළුවන් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මම ඒක අර කලින් කිව්වේ ප්‍රශ්න හතර ගෲප් එකකට දාන්න මට කරලා ගන්න මම සම්පූර්ණ විවරණයක් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කියලා දාලා දෙන්න. හරි යබ්බ යක්ක තත්ත්වයේ ප්‍රශ්නේ මට මේ අර මොළදී කියන කතාව මේ මොළදී කියන අඳුුණා මේක මේ කිසිදු අයිතිවක් නැහැ. ලාභ පරමාර්ථයක් උපයෝගී බලාපොරොත්තු වෙන වැඩක් නෙවෙයි. කිසිම මේ අයිතිවක් නැහැ සම්පූර්ණ නොබලේ වැඩ යන්නේ. ඔගල උනන්දු විතරයි උනේ. අර උනන්දු තියෙන එක චෙක් කරගන්න තමයි අර කරාට පස්සේ යනවා කියලා කිව්වේ. අතත් මේක වෙන්නේ නැහැ. අතෝක වෙන්නේ නැහැ. මම හදන වීඩියෝ ස්ට්‍රීම් රූප එකට දාගෙන දාන්න තකොට බලන්නේ. ඒක යනවා කියන ප්‍රශ්න කරලා උඹට පස්සේ නෝ කියන්න. ඒක හැම කිව්වද? දෙවෙනි ප්‍රශ්නේ. අපි තමයි දෙවෙනි ඉන්න ස්ට්‍රක්චර් එක ඉනෝමලි කරන ලහන්නේ. ඒකට ලස්සන රටාවක් තියෙනවා. අසරටාවක් තියෙනවා අපි ඒකේ ඒ කොටස බලන්නේ මොකද ඒ කොටස 2019 උඩ පස්සේ පරිවර්ෂණේ 18 තියෙනවා ස්ක්‍රීන් එක එකපාරක් කරන විතර උඹට පේන්නේ නැහැ ඒක මොකද පැහැදිලි කරන්න පළවෙනි දේ මේකේ ඒ කොටස හරහාදී මේ ভাইබ්‍රේෂන් ඇමෝනියා හරි 2019 අහලා මේ කොටස දැන් මේසි 2020 මුට්ටක් වෙනස් කරලා 2020 මේබරේ මුට්ටක් ඉදින් මේ බූත වර්ගයක් නටලා තිබ්බ කොහොමද 2020 දී මේ ඔය වගේ සංයෝග හතරක් තියෙනවා සංයෝග හතරේ මේ ගුණ දීලා මේ සංයෝග හතරක් කොහොමද කියන්නේ මේ සංයෝග හතරක් තියෙනවා ඒ හතරේ ගුණ දීලා තියෙනවා මේ කොහොමද මේ ගුණ දීලා තියෙන්නේ ඒ වගේ ප්‍රශ්නයක් අහන්න දෙන්නේ 21 ගේ ආයි සාමාන්‍ය ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා මේ පොටෑසියම් ගැන හඳුනා ගැනීමක් අහලා තියෙනවා තර මගේ උපකල්පනට අනුව මේ මෙවරත් හඳුනා ගැනීමක් අහයි හඳුනා ගැනීමක් අහයි කොට වෙන නිකන් අනුමාන කරන්නේ හරි පොඩක් හොඳ හිතන්නකෝ හරි පොටෑසියම් ගැන පරිණි ගන්න එක නෙමෙයි පොටෑසියම් ගැන මල්ලි ගන්න එක. ඒතර බලන්නේ ගන්නේ කෙනෙක් අඳුරා ගැනීම ප්‍රශ්නයක් පරිමහල තියෙනවා. හරි. ඒතර අපිට මේ අපිට මෙතන දෙන මැග්නීසියම් මහල් තියෙනවා. 2019 වෙන්නේ ඒක විශේෂයෙන් කරනවා. ඒතර මැග්නීසියම් මහල් තියෙනවා. මැග්නීසියම් දෙවෙනි කාණ්ඩය. හරි. අර මොනම තියෙන 2018 දී මම මතකද මේ නයිට්‍රජන්. ඒක දෙවෙනි කාණ්ඩයද 15 වෙනි කාණ්ඩයද? හරි. ඒතර එහෙම පළවෙනි කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය, 15 වෙනි කාණ්ඩය වගේ අහලා තියෙනවා. ඒතර අපිට අහලා නැත්තේ 2018 දී මේ H2S හා H2S H2O හඳුනා ගන්න. ඊට පස්සේ මෙතන සංයෝග පහක් තියෙනවා. ඒ සංයෝග පහෙන් අදාළ එක පාර ගන්න. ඊට පස්සේ අර දී ද්‍රාවණ යුගලෝෂ කිෂ්වක හඳුනා ගන්න. ඊට පස්සේ මේ 21 වෙද්දි පොඩ්ඩක් මෙතන ටික ගැසියා. මෙතන මේ වගේ අදාළයක් හඳුනා ගැනීම වගේ දෙයක් එනවා කියනවා. මෙතන ඇනයට අතන තුනක් තිබ්බා. ඇනයට තුන H2O3 - IO3 - I-. මේක නේ කියන ඇනයට තුන හඳුනා ගැනීම තමයි 2021 පේපරේදී මේ ගුණක් පදම වෙනවා දෙන්නේ. හරි එහෙනම් මේ මට පොඩි සැකයක් තියෙනවා මම අනුමාන කරනවා ඇනලයිස් කරලා තියෙනවා මෙහෙමයි කියනවා සංයෝගයක් ආවේ සංයෝගයේ SO2 වෙන පොඩි සම්භාවිතාවක් තියෙනවා. මොකද මම මේ අවුරුදු 4 විතර කට තව ඉස්සරහට පොඩ්ඩක් බලුවා තව ඉස්සරහට බලාගෙන ඉන්නේ SO2 වෙන හොලා තිබෙන්නේ නැහැ. දැන් SO2 වෙන හොලා තිබෙන්නේ නැති හින්දා ඒක ඒ ප්‍රශ්නේ සංයෝගයේ SO2 වෙන්න පුළුවන්. හරි අතර මේ ඇනයිනියක් කියලා විතරයි ලිව්වේ. මොකද ඉස්තිපාඩේක අසාධාරණ කෙනෙක් වෙන්නවා මේ ඇනයින තුන අර තමයි ඇනයින පහක් විතර ප්‍රශ්න වලට කොට නැගන්න. හරි ඒ පහ හේතු නැද්ද දන්නේ නැහැ. මොකද පහ ඇනයින පහක් හයක
karena ini semua video 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 yang kita ada, enak 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 ukur mati mau di short note tag lagi, enak enak mau di short note tag lagi video itu buat apa? Itu buat apa? Tapi enak enak jadi kalian dari sini mana? Jadi kalian dari sini mana? Aneh deh, enak enak tapi hebat bisa dengan kamu dewi pasir, orang ini enak pulang video. Tuh kiri pasir kata mau tuh kiri pasir kita sama nih, lama media, atau kalian nanti kehendak? Itu structure paper ini physical berarti, structure paper ini physical berarti kayaknya nih, lah mudah mudi mudi mudah biar lah enak. Arey, ini kotak dia nggak di sini. Apa ini dia? Tuh ini structure ini kita jelas dahate yang ini cara kerja saya ni kawan. Depan tetap, pertama awal itu penting juga awal ke cara syak, ini cara kerja yang ada pun asyik tanya dipe. Depan terpertama awal itu boleh penting juga awal. Karena pernah ke perasaan tanya dipe. Ina sini, ini jelas dahate ini jelas dahana ini dipe jauh sama MCD itu dahana kerja kawan. Ina betul awal ini guys ini jauh sama ikan mana dahana sama ikan tadi ini, anda sama ikan mana dahana ini, sama ikan itu apa? Kenapa? Tapi sama tu perasaan kita itu dipe. Arey, ini dahana ni, ini visi ni pergi ke depan ni, visi A potas ke A SP hari ni. Abi visi ke kita baru tu, jadi rasa pelik kan orang. Mesti ni visi, arah yang mana boleh tu visi ke ni? Batu parti ni ni apa ni? Orang tu, ni matu dia kan? Batu parti ni ni orang tu. Ni visi, ni visi ke? Kalau orang visi sah visi ke ni? Dikeh mana dia orang ni? B potas ke? P H sama tu kalau visi P H sah tu ke visi ke P H sah ni? Arey, ini kan dia orang. Kalangan kan ikan hasa mana ikan dekat tu kee mungkar agak tu, dekat megat dia ni dekat, bisset dia ni kee mungkar agak tu biasa kan tu, bisset dia ni kee mungkar agak tu biasa kan tu, hari ini dah B kotas itu B H wagi A K L, bodi, anu mana dia, balik tu B, ini mana ini kudu, ni semata kita ni balik ni K S B K S B tu cara kita dah ikut ni tu, apa tu balik tu kita ni itu, mana ini kita ni itu ni, bodi, bodi. Rasa mana? Orang rasa kan mana? Benda rasa. Orang tu hati mereka bahagia. Orang rata orang mengapa? Kena second fear mereka nanti physical kaya lagi orang ni. Arey, kena khalik na orang tu. Kena didas dahate kini tanpa ko. Didas dahate second fear mereka nanti physical kaya lagi orang ni. Dahana ni structure ni kita dapat ni. Dahana ni esok ni nanti physical kaya lagi orang ni. Visi structure ni kita dapat ni. Ejaane khalik na orang tu. Ini khalik na orang. Second paper ke, nanti physical kelal, ahal nanti physical kelal ni, ane kelal, ilang kau nanti structure ni kita dah tahu. Ane ek digit digit ni mana painta dibawa, ane digit digit ni painta dibawa, ek digit mana kita satu ni, dia bawa case ni naya second paper ke, ingat jelas mesti ke paper ke second part ke, acara masa batere case ni kita buat sini. Aneka tiga tahun orang mana kere, ni rata waktu kau mana kere, pasal dia ada dulu second paper ni, nanti buat sahaja first paper dah tahu. Alamila, beri kerana, dah lah. Hari ni, aneka tiga orang mana kere, mana case ni kita buat sahaja, macam ni, istawa orang kian ni, udah itu ni, dia ada second paper ni, case ni, ni kisah tu sahaja mana, tapi baru structure ni case ni mana, logo sama kita, dia cara kita mana, pulau buat cara kita kita buat sahaja, hari ni tu, sah cara kita ni, mana tu perasaan kita buat sahaja. Kita cari berapa pun, tahu ya? Jadi bi kor sese KDP je sekarang kalau mana mata kita jelas dah tu ni mana ganat tipu. KDP sama itu lah, dua lah hebat dah tu ni mata kita dah tu ni. Ini ganat tipu. Hari itu mah boleh. Ini meja asyidah, handa pun ada structure, mana ke, ane ha sama tu ni mana kita pasti kan, ada group kita dah. Orang tu mudah tu korang semua dah agak na. Ni dia kerja mana? Makin ada korang semua balik ni kiri ni. Mana? Ini meja ni boleh tak? Meja ni boleh tak? Ini macam ni. Ini meja ni boleh tak? Ini macam ni. Kurang semangat kan? Alah, sekarang bodi dah nak beri berapa duit ni cak? Abi hati ni structure ni kawan kamu? Hati ni structure ni? Ekor ni ni, lembu dia kian ni ni. Ekor sebab mana sama mereka ni? Ekor sebab mana sama mereka tu? Sama mereka tu tak pernah kami sama mereka tu baca tu, sama mereka tu mereka tu CD maru kalau beri harap tinggi lah. Samae kaya ni, gudak boleh LD hari ni mandi sah lah, kamu boleh kawan kita ni. Samae kat sini gudak LD hari ni mandi sah lah, kini dona bagai apa ni? Mungkin ada macam hal ni. Hah? Ini saya orang ni, ini gudak sah, mana bego gudak, benda apa ni kita punya? Batik kerja awak dengar, batik kerja ada, benda mana paling ada ni kita kira, batik kerja baru ni apa orang ni kita kira? Ini kau mesti ni, ini gudak sah, bego gudak sah, samae ni samae dah kita perasan, orang ni perasan, kan ni? Tapi ada ni analisis kerja ni, analisis kerja mana boleh guna ni? Ni baru hari tu yang kita kira. Apabila barat itu sih, sih korang sendiri, sih korang sih antrean ni hari, antrean hari. Eh antrean berapa sih ni? Jadi as dahar dia hari tu sih esok, lori ni ke bukti mana antrean ni?
ඔකල මුලින්ම එකට කියන්නේ අන්තරනේ ඒක 2018 හල් දෙන්නේ මොකද ඉස්සරහට අර ඊට පස්සේ මේ 2019 හල් දෙන්නේ සීත සම්ප්‍රේෂ්ඨ සර් ඩබල් බොන්ඩ් එකට ඕයිසෝත්‍රේෂ් දාලා අනේ කියන්නේ ඕයිසෝත්‍රේෂ් හැදලා මැද දාලා ඉච්චේ දෙක ලෝවිච්චේ ඩබල් බොන්ඩ් එකට ඕයිස් කාණ්ඩයක් ආකර්ෂණය කරගෙන ඉන්නේ අනේක තමයි 2019 හල් දෙන්නේ මේ 20ක් තිබ්බේ නැහැ මේකක් 20 තිබ්බේ නැහැ මේ යාත්‍රක හල් දෙන්නේ නැහැ සැබ්‍රක හොදෙන්නේ නැහැ. ඒ කියන්නේ 21 මේ වරක DR2 දාන යන්ත්‍රය, ඩබල් බොන්ඩ් එකට DR2 දාන යන්ත්‍රයක් අද ඉන්නේ. මේ අව 22 මේ යාත්‍රේට පොඩි මේබලයක් කරන්න උත්සාහ කරන හැටි ඉන්නේ. යාත්‍රණිල්ල කොහොමද යාත්‍ර කීපයක තියෙන්නේ? යාත්‍ර කීපයක තියෙන්නේ. අම එක ප්‍රශ්නයක් නිර්මාණය කරන්නේ යාත්‍රණ ඔක්කොම මතක් වෙන විදිහට. ඒකේ මොළ සිලබස් එකේම තියෙන යාත්‍රණික දිනවනේ. ඒ ආත්‍ර ටික ඔක්කොම මතක් වෙන එක ප්‍රශ්න නිර්මාණය කරන්න. හද බුරුඩ ඇනලයිස් එක කරන්න ඉගෙන ගන්න දේවල් නැහැ මේ. මොකද අනිවාර්ය ප්‍රශ්නක් නේ. යාත්‍ර කොහොමද තමයි පේපර් එකේ. ඔතන ගොවි නැතත් බැලි ගහන සෙකන්ඩ් පේපර් එකේ හරන. දැන් කීතරින් ගෙනෙන්න මෙතන ගොවි නැහැ නේද? ඒක සෙකන්ඩ් පේපර් එකේ හරන තිබ්බ ඕනද? හරි එතම මුතුනේ ලොකු විශේෂයක් කරන්න ඉන්නේ නැහැ. මොකද අපිට ආත්‍ර ටික සියල්ල එකවර මතක් කරගන්න පුළුවන් පොඩි වෙලාවක්. හරි මං හිතා යාන්ත්‍රික සියල්ල එකවර මතක් වෙන්න පුළුවන් විදිය ප්‍රශ්නයක් අදලා යාන්ත්‍රික සියල්ල එකවර මතක් කරනවා. ඒතර ඔතන සීක්වන්ස් වල මොඩල් යාන්ත්‍රණය මොකද ඔතන හැලි කරන්න පුළුවන් වෙනවා. හරි නේද? අපි දැන් ගන්න සෙකන්ඩ් පාර්ට් එකට. සෙකන්ඩ් පාර්ට් එකට පස්සේ ප්‍රශ්නේ මම ඕල් සිලබස් එකේ මම ගත්තා. මොකද 2018 පේපර් එකේ මෙතන තියෙන්නේ. ඒකේ ඒ කොටස තිබ්බේ මම මොකෝනේ ඒ කොටස බලලා ඉන්නේ. ඒ කොටස ටිකක් කරා මේ එකක් කියලා මම මේක නිකුත් මම කියන්න නැතුව ඉන්නම්. මොකද මම දන්නවා 5 6 එන සාමාන්‍යයෙන්ම ෆිසිකල් ප්‍රශ්න දෙකක් තියෙනවා. අමුම ෆිසිකල් තමයි සිද්ධ වෙන්නේ. අමුම ෆිසිකල්. ඒ ෆිසිකල් කියලා අපි දන්නව මොනවද? චාලක, එන්තල්පි, වායු, KPKC, අනිත් එකව QPQC, KSP, KD, හලාව, රාවුල් කියන දේවල. pH, ඉලෙක්ට්‍රෝඩ, ඉලෙක්ට්‍රෝඩ අතරින් තියෙන මොකද? pH. ඔන්නේ කරපාරසෙන් අපි ෆිසිකල් කියලා කියන්නේ. ඉතින් කොහොමද පස්සේ පස්සේ සහය පස්සේ කොහොමද ෆිසිකල් වලින් අහන්නේ? මෙතන තියෙනවා පස්සේ වශයෙන් සහ හය වශයෙන් පස්සේ වශයෙන් සහ හය වශයෙන් ෆිසිකල් පහයි ඔතන තියෙනවා පස්සේ වශයෙන් සහ හය වශයෙන් ෆිසිකල් කොටස් ටික මේ ඒක මට කියන්න දෙයක් නැති කොහොමද තව ෆිසිකල් කොටස් ටික තියෙන්නේ. හරි එතන මේ දැන් පහේ තියෙනවා ස්ටොයිකියෝනි දිවද්ද චාදක ප්‍රශ්නය. ඊට පස්සේ බී කොටස කේ බී කේ සී සී කොටස එන් දැල්පි. කේ ඩී ඔ නෝ දින ඔක මම මේක ඉස්තර කරන්නේ නැහැ. අපි පොඩ්ඩක් මම මොකද මේ මේ බල ඉන්න ප්‍රොම ප්‍රශ්න මම කතා කරන්න ඕන කොට බලනවා මෙතන තාල තියෙන්නේ කියලා මේ. පස්සේ ප්‍රශ්න හරි ප්‍රශ්න හතර මේ පහ පහ ගියව දාපු චාදක ප්‍රශ්න තියෙන්නේ. ෆිසිකල් කොටස් ටික කොට හොඳට අධ්‍යයනය කරන්න. එහෙම බලන්න අපිට කියන බලද 22 මොකක්ද අපි කියලා 22 නම්බර එන්න පුළුවන් මේ අපුණ ඒක වචන වැදලා නැහැ කොහොමද ඉතින් මේ කොටසට මම ලොකු සැකයක් දෙනවා KPKC එක QPQC කරනවා කියපු ගානක් KPKC විතරක් නෙවෙයි QPQC මම මෙහෙම මේ කියන්නේ හේතුව QPQC ප්‍රතික්‍රියා ලබ්ධිය කියන කොටස සිලබස් එකට අනුව දෙන්නේ නැහැ මේක තරණය මොකක් QPQC කියන ගාන ප්‍රතික්‍රියා ලබ්ධිය කියන කොටස සිලබස් එකට අනුව දෙන්නවා අපි මම අනුව දෙන්න ගාමට එක එක ප්‍රශ්නයක්වත් මෙච්චර බලන්නේ බලන්න අහලා නැහැ තාම හරි නේද 22 මම හිතනවා සිලබස් එක මාරුණා කවුරුද හතරක් වෙනවද මම ලොකු සැකයක් කරන මේ පාර KPKC QPQC දෙක පළවෙනි ප්‍රශ්නයක් පාන්න ලොකු සම්බන්ධතාවක් තියෙනවා අර ඊටසුනේ pH මලාපෙන් තල්පි එලේ ගැලක් මිකරස් දෙන්න පුළුවන් මම ලොකු කොට වැහලි කරන්නේ නැහැ මේ වෙලෙ ටික ටිකක් කියලා මේ ටික ඇනලයිස් කරලා ගත්ත කොටසක් තියෙන්නේ ඊටසුනේ මේ හයිඩ් ප්‍රශ්න ගත්තාම හයිඩ් ප්‍රශ්න ඒ කොටසෙම පළාප pH නින් තල්පි ගැලක් එන්න පුළුවන් මේ හයිඩ් ප්‍රශ්න පොඩි මේ කතාවක් මම දැක්කා මේ දැන් අලුත් සිලබසෙකට ආවට පස්සේ අහලා තියෙනවා මේ මේ මොකද තීරි ප්‍රශ්නයක්. ඒ තීරි පාට් එකක් පැහැදිලි කරන්න. ඔක කලින් කියන්න ඔබ තිබ්බ 2012 වගේ කාලේ 2012 ඒ ඉස්සරම කාලේ තිබ්බ ඔය කතන්දරේ තිබ්බ. ඔය කතන්දරේ කියලා කියන්නේ මම පරි තීරි පාට් එකක් පැහැදිලි කරලා ලියන්න. ප්‍රශ්න තීරි විදිහට පැහැදිලි කරලා ලියන්න ප්‍රශ්න ඉස්සර ඕන. ඒක තමයි. ආයි 12 13 14 වගේ අවුරුද්දේදී නැති වෙලා තිබ්බේ. දැන් ආයි මේ සිලබස් එක අලුත් කරලා අලුත් සිලබස් එකකින් අහපු ප්‍රශ්න මේ කොටස අහන්න යන්න තියෙනවා. එහෙනම් මේ ඔන්න කොටස් වල තීරි කොට හොඳට බලන්න යන්න. මොනවද? KD pH 7ක්. හරි, ඔබ කියන්නේ මේ ඇනලයිස් කරනවා. මම අයි කියන වීඩියෝ එක දිප්පෙන හින්දා මම එඩිට් කිව්වේ නැත්නම් ඔන්න ඔය ටික අහන්න සම්භාවිතාවක් තියෙනවා.
හරි මොනවාද KDPH කලාප කලාපලේ මොකද අහන්න පුළුවන් ඒක කලාප ප්‍රස්තාරට ගිහින් අතකට නේද රාවල් නියමිත නිවස්තාව රාවල් නියමිත අපගමණය රාවල් නියමිත නාපගමණය අන්න ඒක පොත පැහැදිලිවම අහන්න පුළුවන් අද KD මර්නස් පියාති නියමෙ රාවල් නියමිත සරි මර්නස් පියාති නියමෙ එනර්ස් පියාති නියමිත එකගොන්න සම්පූර්ණ කරන සාධක අන්න ඒකෙන් පැත්තක් බලන හොඳ පැහැදිලිවම අහන්න පුළුවන් pH වලින් අහන්න පුළුවන් පොදු වෙනාශක වලින් යනවා ලිගන ප්‍රශ්නය ලිගන ප්‍රශ්නය කොහොමද අහන්නේ ඒකට ඉලෙක්ට්‍රෝඩ් ගානක් අහන්න මෙන්න යවදාම අහන්නේ එහෙනම් අපුදු මැජික් එකක් නේ එක නම් සංලවණයිස් කරන්න පුළුවන් මේ චර කූදයක් නේ ඇනලයිස් කරන්න නම් කොහොමද මේ ඉලෙක්ට්‍රෝඩ් ගැටලුවක් ඉලෙක්ට්‍රෝඩ් ගැටලුවේ සාමාන්‍ය කෝෂන් ගොඩක් වෙන්න දිනවා මේ ගැලරියකට කෝෂන් මෙතන එක දිනවනේ ගැලරිය කෝෂන් මෙතන එක දිනවා දැන් ලොකු සම්බන්ධයක් දාන්න විදුලි රසායනික කෝෂයක් ගන්න රසායනික කෝෂයක් සිත විච්ඡේදනය වගේ තැනක් අහන්න පුළුවන් විදුලි විච්ඡේදය දුන්නත් විදුලි රසායනික කෝෂ දුන්නත් විශේෂ විදුලි විච්ඡේදය ෆැරඩේ නියමයෙන් කරපු රසායන ගානක් අහන්න පුළුවන් කොහොමද ඉතින් ඩිගර ගැටලු අහනවා ඩිගර ගැටලුවත් එක ඉනෝගෙන ඉන්නවා UPS නාමකරණය කොහොමද බලන්න යනවානේ ඒක සූත්‍රලිය හරි එහෙනම් ඒක පොඩසලත් අලු සාර්ථක වශයෙන් කීපයක්ම තියෙනවා ඒවත් අපි කරලා බලමු ඒවලදී කොහොමද ඉතින් ප්‍රශ්න කොහොමද විභාග වෙනවා දැන් හිතන්න ලුච්චර පුරයක් මේ වෙන දින ප්‍රශ්නේ ඕගනික් එක අද ප්‍රශ්න සාමාන්‍යයෙන් බෞද්ධ කන ප්‍රවණ කරන ප්‍රශ්නේ මේ එකෙත් මේ ගොඩක් මේ පරිවර්තන දිහා බලද්දී එලිෆිටික පරිවර්තන එක බිස්සන අර මොන පරිවර්තන දිහා බලද්දී මේ ගොඩක් ඇල්ඩිහයිඩ් කීටෝන් ගත්තර බාර ගන්න මැදසාර ඇල්ඩිහයිඩ් කීටෝන් අනේ වලට ගොඩක් විනාට විනාට ප්‍රතිකාරක පරිවර්තන අනේ වලට බාර ගන්න ගොඩක් අහන්නේ ඒ පැත්ත ගොඩක් හොඳට බලා ගන්න මේ වෙනස ඇරෝමැටික් පරිවර්තන දෙන්න ආම් විදිය තියෙනවා ඊට පස්සේ ආන්තරික ආම් විදිය මේ ආගෙන යොද්ද අපි ආන්තරණය හසේ මේක කවුද ලාභය අන්තරේ හෙට දිනවා මෙතන මේ මොඩක් ගත්තා මේ ප්‍රශ්නය මේ 18 තන 20 දෙන 20 පොඩි වෙන ප්‍රශ්නයක් ගත්තා මේ 20 දීපගේ 20 20 කිය 20 20 එක ගත්තා පස්සේ මේ පොඩි පොතනික් වල තියෙන බහැදෙවිලි උදාහරණ කෙනෙක් කොහොමද උදබරම් කාර්යයක් වෙන්නේ කෙනෙක් කොහොමද මෙටාම් කාර්යයක් වෙන්නේ අනේ මේ බහැදෙවිලි දිනවනේ අනේ වගේ මේ කොහොමද තවුන ඒ ආත්මත වාශවත තාපාංග අනේ වගේ පැහැදිලි කිරීම පැත්ත ටික ටික සීගොඩ සමහර තියෙනවා යාත්‍රක අහලා තිබ්බා යාත්‍රා අතර ඒක පොඩි පොඩි කියන්නේ තහන් දෙන්න උදාහරණයක් බෙන්සීනුයි CSV කාණ්ඩය බෙන්සීන CSV කාණ්ඩය සම්බන්ධයෙන් කියන්නේ ෆිනෝල්ට CSV කාණ්ඩය සම්බන්ධයෙන් ප්‍රතිපදශීලී වෙනස අපි දන්නවනේ OH කාණ්ඩයක සක්‍රිය කාරකයක් කියන්නේ සක්‍රිය කාරකයක් කියලා අරගෙන උදාහරණයක් දාලා රෝධ බලස්ත වෙන්නනවා කියන සම්ප්‍රයුක්තු වෙනදලා පස්ස දුකු පැහැදිලි කරනවා කරලා තිබ්බා විසිය හැදෙන්නේ කෙටි වූවෙන් අපි දැන් ගන්න බෙන්සීන් එකේ සත්ත්ව විෂා කෙටි වූ වෙනස තියෙනවානේ අනේ වෙනස නිපාවේ කරලා තමයි විසිය කියන ප්‍රශ්නේ අහලා තියෙන්නේ අර හිතා මේ බලන්න දැන් මෙහෙම සංඛ්‍යාවක් තියෙනවා මේ එලිෆන්ට් එක පරිවර්තන ආරම්භණි පරිවර්තන සාමාන්‍යයෙන් මම ගොඩට ඇනලයිස් කරලා තියෙනවා මේක ඇනලයිස් කරන්න බැහැ කොහොමද මේක අහන්නේ ඒක ඇනලයිස් කරලා ඒක අහන්න පුළුවන් කියන එක තමයි හරි සී කෝස රසය තමයි කරන්නේ සී කෝස ආත්‍රණයකට අහන්න පුළුවන් මේ නයිට්‍රෝජන්නේ නයිට්‍රෝජන් ආත්‍රණය අහන්න පුළුවන් ඊට පස්සේ වැරදී නයිට්‍රෝජන් සංකේතය අහන්න පුළුවන් මේ අයිමිනිමෙටික ඕතමරම් කාරකයක් වෙන්නේ මොකද කෙනෙක් ඕතමරම් කාරකයක් වෙන්නේ මොකද කෙනෙක් මෙටාම් කාරකයක් වෙන්නේ මොකද අන්නේ තේරි පැත්තකට බලා ගන්න. ඊටමතර බලා ගන්නකොට බෙන්සීන් එකේ ලක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය එක තමයි ගොඩක්ම සම්බන්ධතාව තියෙන්නේ. බෙන්සීන් එකේ ලක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය ඉලෙක්ට්‍රොෆිලික ආකරණනේ. බෙන්සීන් එකේ ලක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය ඉලෙක්ට්‍රොෆිලික ආකරණ. ඉතින් ඔයගොල්ලෝ දැනගෙන ඉන්නෝනේ කොහොමද ඒක තියෙදි වශයෙන් පැහැදිලි කරන්න කියලා. මම ඒක කියන්නේ නැහැ. අනේ වගේ තියෙන පැත්තක්. ඔන්න උදාහරණ දාන්න පටසුනේ. සීකල්සර් එකෙන් කියන්න අහන්න පුළුවන් නෙමෙයි. අහන්නවා.
Wada bisik ala dino na bisik dake mo wada sak na wasa ina kisme hito alo sida bisik iyo wada iyo pasha ang kuita niti na oben pasha bala palo kuita e sama na pali wada na e mesin ala kuno na pali wada na b mesin ala kuno pali wada na c wada yang trania sama kuno hito ni kiri mak pake ang kuma ne yang trania kuno yang rice yang trania mesin ala ito kuno ni baby pahali kiri mak wada bala meta sama habe mesin ala kuno ni kuno Resume, tahan tahan, bisnis itu chart ya kan? Hari bisnis itu redox memang, ini orang ini chart ya kan? Mungkin kita memang bisnis chart ya kan? Bisnis ini chart ya kan? Bisnis hal ini chart ya kan? Yang kedua sama dengan chart ya kan? Yang kedua ha, yang kedua mungkin kita harus dengar chart ya kan? Kita mana memang, apa itu yang kedua ini? Yang kedua di mana? Ane kita kedua di mana? Yang kedua kita mungkin kita fake, dikira ha, dimana macam asal chart ya kan? Bisnis hal ini, bisnis ini chart ya kan? Kan berisolasi. Kan lebih stresnya. Ho, enaknya itu lagi. Ho, hari itu lagi. Ah, oki macam dekat lagi. Tapi kan lebih stresnya. Enaknya itu lagi. Dekat kan? Dekat mana nak pulau? Nanti kan lebih stresnya. Ho, enaknya itu lagi. Tapi dekat mana nak pulau? Hari itu mau terus. Enaknya itu lagi. Ini macam ini kan? Kebun tu ada. Kita ni kan? Enaknya itu lagi. Kita kebun dua belas tahun lagi. Kalau mana saya ini CEO, simple loh dia ni. Time lebih stres kya? Enaknya itu lagi. Kita CEO dua belas tahun lagi. Kalau ni kan? Ini dah tadi kan? Malam tu di kiri mana? Enak ni kipe ni ni kan? Tukar lagi sih kira. Kita ni kan di kedai enak kan? Tukar lagi. Dan orang tu di kiri mana? Enak kan? Tukar lagi siapa pelik kan? Mana kira? Ini siapa pelik kan? Orang pasti. Mana orang apa tu kira dia? Kau itu mana? Nee. Kita orang muda enak kan? Pelik kan? Kita orang ni. Structure ni kan? Esok kan? Kita orang power ni kira. Tukar dah tadi memang ni. Kita pula kita ni kan? Kau boleh dua plus kan? Nikah dua plus kan? Perasaan mana? Kau boleh tak nikah ni beri tanah di mana? Kalau kau boleh nikah ni, dia nak pada dia akan mana? Sharia mati, stress dan macam sebaksi mana baksi? Ini tu, ini penting guru kerana lassan pasalnya kahana rumus am boleh tahu dia. Biar kita semua matre dos. Esok kalau dah nak kena asal kan? Hei, mau nak agan? Mau nak agan ni kira kira ni? Ida ni apa? Karuman tadi, biar karuman tu kerana orang tu tu jadi ida ni apa? Ida ni kita kata tadi, ida ni kita sunder ni. Hari, ida ni kita sunder ni, ini tu. Lassan, pedak mana gelar ni? Bodoh balat ni. Aduh, ni, tapi mereka ingkar pun, mereka panas itu bersih, mereka ingkar. Ida sih, usir itu bersih. Kita awalnya masih ni, baru nak ni di magnesium risam ni chart ni kak. E korang, sebab E korang sebab ni time daily. Karma tu chart ni kak. Chart ni kerana ammonia, HNO3 yang mana tinggal ni, yang mana tinggal ni, yang mana kita bodoh balat ni. Hari ni, ukat ni kan Nepal ni E korang sama mana ni korang tu, mana ni hebat dia ni. Mereka orang tuan ni, mereka terang guru tu juga pida ni. Silabus itu malu ni, alat karma mereka silabus itu dah mana? Hari, mana lagi mereka tinggal lagi? Alat yang dah tu karma tu ni, berapa tu ni, berapa tu ni, berapa tu ni hilang? Hari, dah hari ni? Betul ni, magnesium silabus itu alat yang dah ni. Mana itu mana mana? Pyridium silabus itu alat yang dah ni. Itu mana mana? Hari, sebenarnya bahu bahu kita, bahu bahasa itu silabus alat yang kita buat sendiri, kita ni mana kita bahu bahu ni. Anda siapa sih orang tengah tu kerja ni? Kerana ni ialah dia tuan. Anda mana boleh perasan? Jadi mana 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 kita hari ni boleh anuman yang dia. Tiada kita dah di mana tu dia tiada kita orang dah di. Anjala hari kita ni. Sabar. Anak mana ada ni? Shaka asyik karma tu. Kesian tu beri kita dekat ni. Ikan itu shaka asyik karma tu. Ikan siapa sih orang tengah tu? Udah hari ni aku mana dia ni? Shaka asyik karma tu. Ikan mana sahaja ni? Kiri shaka tu dia. Benar benar mahal lah pun tu orang dekat lah. Nanti boleh tu ni chart ni kat mana pun. Egar ni kita dekat kau tu boleh dia mana? Mana yang ada tu pasalnya kau pikir tu mana? Aduh,
අර සබත් වැඩි වෙද්දී කොහොමද එතන ඒ අසල වලයි අයි පොඩි අසල සබත් දෙයක් කියලා විනාගිනේ සබත් වෙන එකක් ඉතින් ගැලවෙන්න යන ගැලවිලා තියෙනවා නේද එතකොට ගලපන්න පුළුවන් ඒ ගලපලා chart අහන්න පුළුවන් නැත්නම් කර්මන්ත chart එකක් ගන්නකොට ඔය හතරක් පුදු කොහොමද තියෙන්නේ කර්මන්ත chart එකක් අහන්න බෑ ඔය හතරක් නැතුව හැම කවුද හතරලා ammonia HNO3 sodium carbonate sulfuric ඔය හතරක් නැතුව කර්මන්ත chart එකක් ගන්න අහන්න බෑ හරි මොකද මොකද හේතුවනේ ඔය සංග්‍රහ හතරකට ලොකු සම්බන්ධයක් තියෙනවා හරි ඔය සංග්‍රහ හතරකට ලොකු සම්බන්ධයක් තියෙනවා ඒ මොකද කෙනෙක් කෙනෙක් පාද අතුරු බල තව කෙනෙක් කෙනෙක් ධාන බලයක් වෙනවා ඒ වගේ කෙනෙක් කර්මාන්තිය හදා ගන්න එක තම කර්මාන්තිය මොන වෙනවා අන්නවත් එක ලස්සන ප්‍රශ්න කරන්න පුළුවන් ඒක chart එකක් නෝ කියන්නේ කොහොමද අහනවා ඊට පස්සේ උඩ විභාග කරා මේ සිලබස් වල අලුත් එකක් ආපු ශාඛා සම්බන්ධ කර්මාන්තිය හොඳට වැඩි හොඳ අවධානය බලන්න යන ගන්න ලොකු සම්පූර්ණතාවක් තියෙනවා හරි අහ බී කොටස නම් මේ කොහොම සාමාන්‍ය හරි කරනවා කොහොම කීපයක් වැඩදී මේ පරිසර කියන්නේ ඕසන් පියන ගන්න පුළුවන් ඕසම් කියන ගන්න පුළුවන් මේ ඊට පස්සේ මේ සම්පත් පුද ඇකඩමික හරි මගේ ප්‍රශ්නකට සම්බන්ධ දෙන්න මට ටික දාන්න සම්පත් පුද ඇකඩමික මගේ අකුරු ටික චෙක් කරන වෙලාවට අකුරු ගොඩක් වැරදී මම දන්නට ඉඳන් අවදි වෙන විදිහ තමයි සම්පත් පුද අග තියෙන කල් ටික මොනවද සුපෝෂණය පරිණත්‍ය අපජලය ජල චක්‍ර බැලලෝක අන්නේ ටික ඒ කියන්නේ ප්‍රධාන පරිසර කියන්නේ හතරේ වුණාට පස්සේ ඉම්පෝට් ටික දී අන්නේ කිය මේ ප්‍රශ්න අහලා තියෙන බඩ කියන විදිහට ඒක අහලා තියෙනවා වැඩ කාලේදී අහලා තියෙනවා හරි අහලා තියෙනවද මේ දෙක හරියට ලොකු සම්බන්ධයක් තියෙනවා නැත්නම් මේ ඕසෝන් මීනර මම අහන්න දෙන්නේ අම්ල වැසි ඕසෝන් මීනරේ අම්ල වැසි තමයි ඉම්පෝට් වෙන්න තියෙන්නේ හරි ඕසෝන් මීනර හායනේ අම්ල වැසි අම්ල වැසි වීඩියෝ හදන්න වැඩි මැස්ත අම්ල වැසි හරි මේක එහෙම නම් මේක අහලා තියෙනවා දැන් පේපර් හදලා ඉවරයි එහෙම කියන්න බෑ හරි ඉන්දියාවේ ඉන්න ලංකාව මේ ඒ දුමහින් දාන්න වැසියාමයි ඒ වහන්න මොනවා ඉනි ප්‍රශ්න අහස් කරන්න දෙයක් මොකද නෑ දැන්ට පේපර් හදලා ඉවරයි දැන් මේ ඉන්දියන් ව පුතුමන් ඒ විච්ච විපතයි මොකද 2023 නම් අහන්න පුළුවන් හරි මේ නෑත කාලේ චා සිද්ධිත් එක එහෙම අහන්න පුළුවන් නෑ මොකද එකවර මතකද යන්නේ මොනවද කඩ කඩනවා මේතර මොනේ මේතර මොකක්ද කඩ කඩනවා අනේ මොනවද කඩම් කඩිච්ච මේ සිද්ධිය ෆිසික්ස් පේපර් එකේ තිබ්බා කෙමිස්ට්‍රි පේපර් එකේ තිබ්බා බයෝ පේපර් එකේ තිබ්බා වෙනාට මැස් පේපර් එකේ තිබ්බේ අර ඒ සිද්ධිය පේපර් එකේ අහන්න මේ වගේම මේ පහුගිය කාලේ මොකද මේ වගේ සබාලි විපතක් මේ සබාලි විපතක් කියන්නේ මේ පොරණ ගන්න බෑ ඒක තමයි ඒක අහන්න නෑ මේ සබාලි විපතක් මේ විපතක් අපිට උනේ හරි ඔය ප්‍රශ්න කරා ඔසෝන් නියන හයනේ අපලස් සිද්ධියේ ප්‍රශ්න කරා හරි මේ බහුව වේග රිපෝට් බලන්න මේ 19 ඉඳලා ඔය වෙලේ බලන්න දෙන්න 19 බහුව වේග තිබ්බ සී කොටසනේ 20 සී කොටස බහුව වේග තිබ්බා එහෙනම් සර් 20 තිබ්බ 21 තිබ්බා එහෙනම් 21 සී කොටසට බහුව වේග සාමාන්‍යයෙන් අහන ලොකු සම්බන්ධතාවයක් තියෙනවා හරි බහුව වේග කියන්නේ විතරම මතක ලිව්වේ බහුව වේග අහන්න පැටන් කියන දේ අහන්න ප්‍රශ්න කියන දේ මේ සියල්ල කවුරුද කරන ප්‍රශ්න අහලා දෙන්නා හරිද ප්‍රොමේ උඩි උඩි පැහැදිලි කරන්නේ කියේ මම ලොකු පැහැදිලිමක් කරේ නෑ නිකන් තර පැහැදිලිමක් කරන්නේ මෙවර පෙර පෙර රශපත්‍රය තල පැහැදිලි කරනවා කරන්නේ මෙල ප්‍රශ්න පත්‍රේ මොනවද වෙන්න පුළුවන් කියන එක. හරි මොනවද වෙන්න පුළුවන් කියන එක. ඒක ඔයගලට තේරෙන විදිහට පැහැදිලි කිරීමක් වත් මේක මේ. අනුමානයක් නෙමෙයි. මේවා හරි අනුමානයක් නෙමෙයි ඇනලයිස් එකක්. හරි. මම ඇනලයිස් එක කරේකට ගොඩාක් මහන්සි වෙනවා. මේ දවස් තුන හතරක් මට ගියා. සම්පූර්ණ රැත් එකක් විතර නෙදි බරුවා. ලොකු මහන්සියක් වුණා මේකට මේ. නැත්නම් මේ එක වඩා ඒ අත්දැකීමක පාට විතර කියන්න බෑ. මම කියන්න පුළුවන් සීමාව විතර විතර පැහැදිලි කරේ. ඒක ඔයගලට තව වඩා ප්‍රයෝජනවත් වෙන විදිහට අපි 15 to 50 planet cap මේක සම්පූර්ණ ලංකාවම ආවරණය කරදී කිසිම මුදලක් අය නොකර සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි මේක පවත්වන්නේ හැබැයි කිව්ව කලින් පොන්දේසි වෙනවද කියනවා වීඩියෝ එක මට බලන්න ඕන නම් මට ප්‍රශ්න තුනට ඉවර ඉන්න වෙනවා ඉතින් ඒකට පස්සේ තමයි මට වීඩියෝ එක දාන්නේ නැත්තම් හේතුව මම ප්‍රශ්න දාගෙන යනවා පස්සේ වීඩියෝස් දාගෙන යනවා ඔයා ප්‍රශ්න කරන්න දෙන්න වීඩියෝස් බලන්න දෙන්න ඇනලයිස් කරන්න දෙන්න මුකුත් වැඩක් නැතිනම් අපිට හරි මේ ගර්බටි සීඑම් සාර්ථකව ඉවර කරන්න තමයි මගේ උත්සාහය හිතා මේ වැඩේ වල කට්ටිය 15 වෙනිදා කලින් අපි මේ වැඩේ පහල පටන් ගන්නවා 14 වෙනිදා මධ්‍යම රාත්‍රියට කලින් අපේ ගෲප් එකට ජොයින් වෙන්න මොනවා ප්‍රශ්න තියෙනවා නම් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ chat box එකේ
අදාගන් ගන්ටක් නම්බස් දාලා තියෙනවා ඒ පාඩරි කතා කරලා මට එක මොන්නේ පාඩරි කරගෙන කතා කරන්න අපේ ඩීප් එක පාඩරි කතා කරලා ඉක මට ඒ අදාළ ප්‍රශ්නේ විසඳගෙන ඔබට වැඩේට සහභාගී වෙන්න පුළුවන් හරි එතන මේ තව යාළුවන්ට එක දැනුවත් කරන්න යාළුවන්ට දැනුවත් කරන්න මේක හැමෝටම ගොඩක් වැඩි වැඩක් වෙයි ද මේ එහෙනම් නැටක් නෝනත් අපි පහළ වෙන වැඩේ පටන් ගමු හරි එතන අපි කටිය වැඩි ඉස්සෙල්ලා මේක පිටුකු ප්‍රයෝජන කරගෙන 2022 පේපර් එකක් කොහොම සාර්ථකලින් හරි හැමෝටම සුබ දවසක්